Lankave, Uncle Eke, Lama Reality at the Kim, The Little Star Season 6. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන ඒ වගේම ටීවී දෙරණේ ප්‍රථම රියැලිටි වැඩසටහන මේ සියල්ලක්ම ඒ විරුදාවලිය ලබන්නේ අපේ ලිටල් ස්ටාර් වැඩසටහන. ඉතින් අද දවසේදී අපි සූදානම්ින් ඉන්නවා වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩේ අවසාන තරඟකරුවන් 4 දෙනාගේ තරඟ වටේ ඔබ ඉදිරිපත් කරන්නේ. ඉතින් විශේෂත්වයන් තියෙනවා අද දවසේ වැඩසටහනේ. ඉදිරිය වෙනකම් බලාගෙන ඉන්න මොන වගේ දේවල්ද අපි අලුතින් අද දවසට එකතු කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි සූදානම් ලිටල් ස්ටාර් ආරම්භ කරන්න අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය වෙනද වගේම බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්න අතර වාරයේදී ප්‍රථමයෙන්ම ක්‍රිෂාන්ත රන්දක මහතා, නිරංජල සරෝජිනී මහත්මිය, එතෙක්ම පේශල මනෝජ් මහතා. ඊළඟට අදත් මේ පුංචි දක්ෂයින්ට තමන්ගේ තරඟ හැකියාවන් ඉතාමත් හොඳින් ඉදිරිපත් කරන්න හොඳ සහයෝගයක් ලබා දෙමින් අපේ විශාරද මනෝජ් පීරිස් මහතා ප්‍රමුඛ වාදක මණ්ඩලයත් බොහොම උණුසුම් මන්දමින් පිළිගන්නවා. අපේ වැඩසටහන ලස්සන කරන්න තවත් පුද්ගලයෙක් එකතු වෙලා ඉන්නවා. ඔහුව පිළිගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. මොහු ගැන කතා කරනවා නම් බොහෝ දේ ඔබට කියන්නට පුළුවන්. විශේෂයෙන්ම අද කාලේදී අපි බොහෝ වෙලාවට චිත්‍රපට සංගීතය කියන දේ දකිනවා බොහොම අඩුවෙන්. නමුත් මේ දශක ගණනාවකට පෙර ඉඳන් සිනමා කලාව බොහොම ජනප්‍රියව තිබුණු කාලෙකදී මේ සංගීතය කියන දේ බොහෝ සෙයින්ම වැදගත් වුණා මාද ඒ චිත්‍රපටය ඉදිරියට යන්න. අන්න එතනදී වැදගත් වෙන පුද්ගලයෙක් මොහු. මොහුගේ සංගීතය ඒ කාලේ බොහෝ සෙයින්ම ජනප්‍රියයි, අද දක්වාම ජනප්‍රියයි. ඔහු ගැන තවදුරටත් සඳහන් කරනවා නම් කළුදිය දහර, සීතා දේවි වගේ චිත්‍රපටවල ගඟ අද්දර ඔව් අමතක කරන්න බෑ. මේ සියලුම ගීතවල සංගීත අධ්‍යක්ෂණය සිදුවෙන්නේ මෙතුමා අතින්. ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස් මහත්මයා බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේ පිළිගන්න. අද තේමාව බවට පත් වෙන්නේ සුනිල් ශාන්තයන්ගේ ගීත. ඉතින් ඔබ දන්නවා කාලයක් පුරාවටම අපි අමරණීය ගීත කියලා හඳුන්වන කොට්ටාෂයට එතුමන්ගේ ගීතත් අනිවාර්යයෙන්ම අයත් වෙනවා. ඉතින් ඒ ගීත තමයි අද දවසේ අපේ පුංචි හපුනුන් ගායනා කරන්න සූදානම් වෙන්නේ. අපි ආරම්භය සනිටුහන් කරන්න ලස්සනම ලස්සන සමූහ ගීතයක් තමයි දැන් ඉදිරිපත් කරන්නේ.
මේ තමයි අද අපේ ආරම්භයේම ලස්සන කරපු පුංචි පැටවු පස් දෙනා මේ පස් දෙනාටම අවස්ථාවක් තියෙනවනේ සචිනී ජනප්‍රියතම තරුව වෙනුවෙන් තරඟ කරන්න හැබැයි ජනප්‍රියතම තරු කිරුළු පළඳවන්නේ අපේ ආදරණීය ටීවී දෙන නරඹන ප්‍රේක්ෂකීන් ඔබට අවස්ථාවක් තියෙනවා මොවුන් වෙනුවෙන් ඔබ SMS මනාපය ලබා දෙන්න මතක් කරන්න ඕනේ මලින්දු ගැන මලින්දු තමයි පස්වෙනි ස්ථානයේ හිමි කරගත්ත පුංචි තරුව බවට පත් වුනේ මලින්දු මේ තරඟාවලිය තුල ජනප්‍රියතම තරු කිරුළු වෙනුවෙන් තරඟ කරනවා ඉතින් ඔබට අවස්ථාවක් තියෙනවා ඔහුට ඔබ SMS මනාපය ලබා දෙන්න ඔබ කැමති කරන තරුව නම් එහෙම නැත්නම් මේ ඕනම කෙනෙක්ට ඔබ SMS මනාපය ලබා දෙන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි මේ කට්ටිය කවුද කියලා හරියටම අඳුර ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. වයස වරුදු 8න් 15 ගායනාංශයේ අද දවසේ තරඟ කරන පුංචි තරු. Let me ආකර්ෂා. තනුක විකාශ්. කවිෂ්ක ගයාශා. තරුෂ සංකල්ප. ලස්සන ගීතයක් තමයි ප්‍රථම පුංචි තරඟකාරිය තෝරාගෙන තියෙන්නේ ඔබත් මමත් අපි හැමදෙනාම ආදරය කරන ආස කරන ගීතයක්. බෙලියත්ෙන් තමයි මේ පුංචි නංගිය අපිත් එක්ක එකතු වෙන්නේ. මේ තමයි net me ආකර්ෂා.
ගායනයේ පැත්තෙන් පුතේ බොහොම හොඳයි ඔබේ අඩුපාඩු නොතිබුණා වගේ තමයි තිබෙම නැහැ වගේ නමුත් මට හිතුණා මේ 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 තව චුට්ටක් ගීතයට මේ ටිකක් හඬ ඔබේ හඬ සියුම් හඬක් උනත් හඬෙනුත් තව ටිකක් දේවල් එකතු කරන්න තිබ්බා නමුත් ඔබ අර ගීත අන්තරා කොටස්වල මීන් කරන තැන් එහෙම ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ හැඩතල එහෙම හරිම සුන්දරයි මං එදා කිව්වා වගේම මම හිතන්නේ පුතා අවසාන තරග වෙනකන් ඉන්න ඕනේ ඔබේ ගායනයට අපි සුබ පතනවා මම ස්තුතියි මමේ ඒත් එක්කම ඔබට මතක් කරන්න ඕනේ අපි මේ ආකාරයෙන් කෙමෙන් කෙමෙන් පිය මනිනවා අපේ අවසාන මහා තරගාවලියට මේ වගේ දක්ෂව අරගෙන යන්නේ අවසාන මහා තරගාවලියට මාර්තු මාසේ 15 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයෙන් තමයි පැවැත්වෙන්නේ අපි බලමු තින් කවුද ඉස්සරහට යන්නේ කියලා දැන් අවස්ථාව අපේ නිමල් මහත්මයා මෙතන අපි ලබා දෙන සූදානම් ලස්සනම ගීතයකින් ආරම්භ කරා තරගය මොකද හිතන්නේ මේ පුංචි දුවගේ ගායනය ගැන ඔබතුමාට මං හිතන්නේ මේ බබා सिंध क्यू हेट मट हों अलु मंग हेदुने काले मे सिंधु तमाय मं पटंग मे सिंधु आहगन कियांड मिता मे बाबा मे अट मठ वैडियो हों කොහොමද SMS මන අපි ප්‍රකාශ කරන්න සතුටුයි DLS හිස්තනක අංක 1.99.2ට ඔබ SMS කරන්නට ඕනේ නිත්මී ආකර්ෂාව ජනප්‍රියතම තරුව බවට පත් කරන්නට ඔබට උවමනාවක් තියෙනවා නම් එහෙමනම් නිත්මීට අපි සමුදෙන ගමන් තරඟ වේදිකාවෙන් පුංචි විරාමයක් ගන්න සූදානම් අපි ආරාධනා කරනවා රැඳී සිටින්න මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ තාරකා මංගල්‍ය දැන් ලිටල් ස්ටාර් සීසන් 6 අනාගතයේ පුංචි තරු කිල්ලු පළඳවන ද ලිටල් ස්ටාර් සීසන් 6 නීලඟ පුංචි තරඟ කරුට තමයි අපි අවස්ථාව උදා කර දෙන සූදානම් වෙන්නේ. ඔව් එකතු වෙන්නේ මතුගම ප්‍රදේශයෙන්. මේ තමයි තනුක විකාශ්.
තනුක විකාශ පුතේ පුතාගේ ගායනය ගැන යමක් කියන්න ඉස්සලා මට පොඩි කාරණාවක් තියෙනවා කියන්න 70 දශකයේ මුල් අවදියේ මමත් ළමා ශිල්පිනියක් ව සිටි කාලේ මට අවස්ථාව ලැබුණා මේ දැවන්තයා මේ ඍජු ප්‍රතිපත්ති ගරුක ගායන වේදියා සංගීත වේදියා සමග ඔහුගේ ගීතවලට අත්වල් ගායනෙන් සහාය වෙන්න මම එතකොට මමත් ළමා ශිල්පිනියක් අපේ ප්‍රවීණයන් වූ අයෝ ඩෙනිස් නාල්නි රණසිංහ ටීඑම් ජයරත්නයන් එවැනි ශිල්පීන් සමග මිතුමාගේ ගීතවලට අත්වල් ගායනෙන් සහාය වෙන්න මට ලැබුණා එම්බා ගංගා හමල් මරු ජහස්සු වැනි ගීතවලට ඉතින් ඇත්තටම මම අද ඔයා ඔය ගීතය ගෑද්දී මනසින් ඒ 70 දශකයට ගියා ඉතින් පුතේ ඇත්තෙම අපි දෙන්න නාලිකාවට ස්තුතිවන්ත විය යුතුයි එතුමාගේ ගීත අද තේමාව කරගෙන වලලව්ව ගායනය කිරීම පිළිබඳව අපි නිෂ්පාදක මණ්ඩලයටත් දෙන්න නාලිකාවටත් කෘතවේදීත්වය පුද කරන්න ඕනි මොකද මේ ගීත සදානුස්මරණීය ගීත ඉතින් පුතේ ඔයාගේ ගායනය ගැන පොඩක් අද අපිට ඔයාගේ ගායන හැකියාව අපි මීට පෙර දැකලා තියෙනවා ඉතින් මේ අවසාන තරඟකරුවන් පස් දින අතරට එන්න ඔයාගේ ගායන හැකියාව හොඳටම ප්‍රමාණවත් වුණා නමුත් පුතේ අද ගායනේ සුළු සුළු අඩුපාඩුකම් අපි දැක්කා මොකද ලේසි පාසු ගීත නෙවෙයි මේ ගීත අපිට ඊටාම සරල වශයෙන් ඇහුණට ගායනයේදී තමයි තේරෙන්නේ එහි අසීරු බව ඉතින් පුතා උත්සාහ කරා හොඳට ගයන්න මං හිතනවා පුතාට මනාප වැඩි වෙයි කියලා වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි නැන්දේ අපි දැන් නිමල් මහත්මයාගේ පැත්තට යන සූදානම් මේ ගීතයත් මං හිතන්නේ තවමත් බොහෝ දෙනා ආදරය කරන ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ආදරය කරાવી. ඒතරම්ම සුන්දර ගීතයක්. මොකද හිතන්නේ තනුකගේ ගායනය ගැන? මට අද අඩ ගැහුවේ මේහට මේ සුනිල් සාන්තගේ සින්දු මම බොහොම කැමති වුණා. මොකද මං හැදුනේ සුනිල් සාන්තගේ සින්දු වලින් තමයි. මේ සිංහල සින්දු ඒ කාලේ අපි හුඟක් මේ හින්දි සින්දු තමයි අහගත්තේ ඒ සුනිල් සාන්ත තමයි සිංහල සින්දුව ඉස්සරහට ගෙනගත්තේ මේ සින්දුවට මට මතක තියෙන හැටියට මම හිතන්නේ මේකට මේ සින්දුවට තමයි සුනිල් සාන්ත ඉලෙක්ට්‍රික් গিටාර එක පාවිච්චි කරුවේ ඉතින් ඒ එතන ටිකක් වෙනසක් හැදුණා ඒක හිතා ගන්න ඕනේ මං හිතන්නේ පුතාලා ගායනා කරනකොට මේ සින්දුව ඒක ගැන ටිකක් හිතුණොත් මං හිතන්නේ අර ෆීලිං එක දාන්න පුළුවන් ඒ වාගේම එතරම් මට කියන්නේ මම ස්තුතියි මාමේ DL සිස්තන කංක දෙක යොදාන 9.2ට SMS කරන්න ඔබට පුළුවන් එහෙම වුණොත් අපේ පුංචි තනුකව ජනප්‍රියතම තරුව කරන්න හොඳයි මම හිතන්නේ අපේ නිමල් මේනිස් මහත්මයාත් අද අපිත් එක්ක වැඩසටහනට ගැතුනේ නිසා වෙන් මම හිතුවා පොඩි ගීත කණ්ඩයක් අහන්න ගීත කොටසක් අහන්න මොකද එතුමන් අතේ නිර්මාණයේ වෙච්ච ගීත බොහොම රාශියක් තියෙනවා හැබැයි ඒ සඳහා අවස්ථාව දෙන්න කලින් අපි මුංචි විරාමයක් ලබා ගනිමු මේ පුංචි හපුනුන්ගේ ප්‍රාසංගික වේදිකාව දෙන ලිටල් ස්ටාර් සීසන් 6 මතෙන් මත වැඩි කර දුන්න හැකි වුණත් පත් මිතක් දරුවට කවන්න මාස්ටර් සර් මගේ හිමි තැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙමේ හිම වෙන්නට කල් ගත වෙයිදෝ අනේස අපි මිතුරන් දවස උදා වේවිදෝ
බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. හොඳයි අපි ඒ ගීතයෙන් මේ විරාමෙන් පස්සේ නැවත වතාවක් මේ විදිහට වැඩසටහනට සම්බන්ධ වෙද්දී සචිනී අපි සූදානම් ඊළඟ පුංචි තරඟ කරුට අවස්ථාව උදා කර දෙන්නට. ඔව් අපිත් එක්ක එකතු වෙන්නේ කැකිරාව ප්‍රදේශයෙන්. මේ තමයි කවිෂ්ක ගයශාන්. කවිෂ්ක හොඳින් ගායනා කළා චූටි චූටි අඩුපාඩු තියෙන අපි ඔය දැන් ඇහුවම හිතෙන්නේ ඕලුපි පීලා විලලෙල දෙනවා එතකොට සුවඳ රෝස මල් නෙලා මිහිකත නලවාලා කිව්වම අපි හිතන්නේ මහාර ලේසි මෙලඩි කියලා මේවා මේ එකක්වත් කියන්න ගියම තේරෙනවනේ අමාරුයි කියලා ඇයි දන්නවද ඇයි මේ ඇවිල්ලා රබීන්ද්‍ර සංගීතයනේ බෙන්ගාලේ කල්කටාව බෙන්ගෝලේ ඉන්දියාවේ තියෙන රබීන්ද්‍ර සංගීත රබීන්ද්‍රනාත් ටාගෝර් විසින් නිර්මාණය කරපු संगीत संप्रदाय ये संप्रदाय
අනුසාරෙන් ඒ ආභාෂයෙන් හැදිච්ච ගීත තමයි මේ මේ ඔය මේ මේ සුනිල් ශාන්ත මහත්මයා ගායනා කරපු ගීත. මොකද එතුමා ශාන්ති නිකේතන ඉගෙන ගත්ත කාලයක් ඒ කාලේ. ඔයා හොඳට ගායනා කළා ඔයා පොඩි වයසට ඉතින් නේද? වැඩිය මං හිතන්නේ අහලත් නැතුව ඇති මේ සින්දුනේ. අහලා නැහනේ. ඒක තමයි. දැන් ඉඳන් අහන්න පටන් ගන්න. මේ මේ දෙරණ ලිටල් ස්ටාර් එකෙන් වෙන සේවයක් අන්න ඒකයි. හොඳ දේවල් අහන්න ලැබෙනවා. දරුවෝ හොඳ දේවල් දකිනවා. ඉතින් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. තව හොඳට කියන්න පුරුදු වෙන්න. ජය වේවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඕකේ. බොහොම ස්තුතියි මම. Thank you. ලොකු මිහිරකමක් තියෙනවා සද්ද මේ මෙලඩි එකේ. මෙලඩිකේ ඒ ඒ ඒවා ගැන හිතලා තමයි මේ සින්දුව කියන්නේ. නිකන් සින්දුවක් කියලා වැඩක් නැහැ. සින්දුව ගැන තෝරා ගන්න ඕනේ හොඳට සින්දුව ගායනා කරන්න. Thank you. අරදී ඔයාගේ අර වාත් එක ආපු කට්ටිය අර උඩම ඉන්නේ කවුද අර? මාමා කෙනෙක් ඉන්නේ අර රෝස පාට ෂර්ට් එකට එහා පැත්තෙන් ඉන්නේ. කවුද ඒ මාමා? කිරියත්ත. හා? කිරියත්ත. කිරියත්ත හොඳ සහයෝගයක් දුන්නානේ සින්දු කියද්දි. හා? කිරියත්ත මාමා. සින්දු ගණනද කිරියත්ත මාමා ඔයාට? හා? උදව් කරනවානේ ගොඩක්. අපි දැක්කා. දැනුත් සහයෝගය දෙනවා. මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. මම හිතන්නේ මයික් එකක් දුන්න නම් ගායනා කරයි. දක්ෂතාවය ගැන සන්තෝෂයි නේද? DLS ඉස්සරහ අංක 4 යොදලා 99.2ට SMS කරන්න අමතක කරන්නට එපා. ජනප්‍රියතම පුචිතරුව බවට පත් කරන්නට පුංචි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ශ්‍රී ලාංකීය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය The Little Star Season 6. පුංචි දක්ෂයින්ගේ තරග හැකියාවන් සමගින් නැවත වතාවක් The Little Star Season 6. තරංගේ අවසාන තරංගකරුවට ආරාධනා කරන්න කලින් තවත් පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි මේ සියලු උත්සාහයන්ගේ ප්‍රතිඵලය. අපිට මාර්තු මාසයේ 15 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඒ දවැන්ත ලිටල් ස්ටාර්ස් සීසන් 6 අවසාන මහා තරඟයේදී ඒ තරඟකාරීත්වය තුලින් දැක බලා ගන්න අවස්ථාව තියෙන බව මතක් කරනවා බොහොම ආඩම්බරයෙන් යුතුවනේ. අපි මේ ගන්න උත්සාහයේ සෑම ප්‍රතිඵලයක්ම අවසානයේ බවට පත් වන්නේ අන්න ඒ දිනේ ඒ මාර්තු මාසයේ 15 වෙනිදා. එසේනම් අවසාන තරඟකරුවට අපි ආරාධනා කරනවා ඔහු අපිත් එක්ක එකතු වෙන්නේ පිළියන්දල ප්‍රදේශයෙන්. ඒ තමයි තරුෂ සංකල්ප.
तपिश पुता मे वाक गायने संबंधी मे गीते पुते मे स्थाई को मेलडी का टीका गुडक पवरफुल गुडक रसाय अंतरा को मंकी रस अड़ी की टीका टीका इक पार दैने हेब हिम इका एक हिंग ग्रहण करें गायने के संबंधी अपने लुकू आडंबर तीन मैं विश्वास करना ओया मे तरंग हिंदी की शुभपतन होते मैं बहुत मिहिरी गीते गायना कला मुखदीते गायने गाना मैं मांग और इंगलांत मत हरी पुदुवाई मे मे लमाई गायना करना है मे पुदुम टैलेंट का तीनों मे मे इतना बहुत एक किया मे 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 तुंदना मे क्यू एवं तमाय हित गांडो ने यार ये से मे मीटे चलता एक ना गायना करने को तात मांगे का क्यू है मुकद दूरवेंद हितांडो ने मे किया ने एवं ඉතින් දැන් අපේ ලස්සන පොඩි කුමාරයා නේද? අරුදු කුමාරෙක් වගේ. ඒකනේ. හරි ලස්සනයි. හරි. Thank you වත් කියන්නේ නැද්ද ඉතින් අපිට? Thank you. අනේ ඒකත් නැහැ කියලා දානවා කියලා. තරුෂ කියන්න බෑ SMS කරන්න ඕනේ. අමාරු සින්දු අක්කා මං හිතන්නේ හොඳ හොඳට කිව්වා. අර ටිකක් මේ කතාවට ටිකක් වැඩියෙන් සද්ද කෙරුවොත කෙරුවා නම් තමයි හොඳම. හොඳයි. නොයිදවල් හදා ගන්න ඕනේ හරිද හරිද හරි රයිට් DLS සිස්ටමක් අංක 5 යොදානු 9.2ට SMS කරොත් ඔබට අවස්ථාව තියෙනවා අපේ පුංචි තරුෂව ජනප්‍රියතම පුංචි තරුව බවට පත් කරන්නට එකම මේ SMS කරද්දී මතක තියාගන්න ඕනෑම ජංගම දුරකථනයක් භාවිත කරන්නත් පුළුවන් ඕනෑම CDMA දුරකථනයක් භාවිත කරන්නත් පුළුවන් තරඟ ප්‍රතිඵල නිකුත් කරන්න දැන් බලාපොරොත්තු වෙනවග ඒ සඳහා අපිට පුංචි විරාමයක් අවශ්‍යයි විරාමෙන් පසුව ඔබට බලා ගන්න පුළුවන් කවුරුද හතරවෙනි ස්ථානයේ හිමි කරගන්න පුංචි තරුව කියන රැඳි සිටින්න මේ පුංචි දක්ෂයින්ගේ තාරකා මංගල්‍ය ද ලිටල් ස්ටාර් සීසන් 6 තරඟ ප්‍රතිඵල සමගින් නැවතත් ද ලිටල් ස්ටාර් සීසන් 6 අද අපේ මේ පුංචි දක්ෂයින් සිව් දෙනාම ගායනා කරේ සුනිල් ශාන්තයන්ගේ ගීත අපි බොහොම ආසාවෙන් රසවින්දා එක වෙලාවකට අමතක වෙන තරංගයක්ද මේ කියලා නේද හැම දිනම මේක විදිහට දක්ෂයි ඉතාලම ලස්සනට මිහිරිව ගීත ගායනා කරා කොහොම නත් ඒ තරංගයේ තියෙන ස්වභාවය මත නිවැරදි ලෙස ලකුණු සටහන් කරලා අපි දැන් සූදානම් වෙන්නේ සිවුන ස්ථානයේ දිනා ගන්න පුංචි දක්ෂයාගේ නම ප්‍රකාශයට පත් කරන්නට ඒ සඳහා ඔහුට හිමි සහතික පත්‍ර ප්‍රදානය කරන්න බොහොම ගෞරවයෙන් යුතුව වේදිකාවට ආරාධනා කරනවා සංගීතඥ නිමල් මෙන්ඩිස් මහත්මයාට වේදිකාවට පැමිණෙන ලෙසට ඔබතුමන් බොහොම ගෞරවයෙන් එකතු කර ගන්නවා වේදිකාවට. හොඳයි එහෙමනම් තනගේ ස්වභාවයෙන් මත මේ ලිටල් ස්ටාර් වයස අවුරුදු 8-15 වයස් කාණ්ඩේ ගායන අංශයේ පුංචි හපනුන් සිව් දෙනා අතුරින් සිව්වන ස්ථානයේ දිනා ගන්න පුංචි තරුවගේ නම තමයි දැන් අපි ප්‍රකාශයට පත් කරන්නේ. සිව්වන ස්ථානයේ හිමි කර ගන්න පුංචි තරුව බවට පත්වන්නේ තනුක විකාශ් अवधि මේ කාල වේලාවෙන් කරන්න සිපසනසෙවලා ගිහිල්ලා එන්නම් කිව්වනිසා බලා හිටියා මම ජයග්‍රහණී දොරගුළුවල යතුරු ඔබේ දෛවයයි ඒ ජයග්‍රහණී දොරටුව විවර කර තබන්නේ ඔබේ කුසලතාවයයි ලිටල් ස්ටාර් වේදිකාව විකසිත කළ තනුක විකාශ් वेदिकावेन समुगन्न सिदूनत ओके गीत समदा
අපගේ දෙසමන් තුල රැඳී තියෙන. දක්ෂතම තරුව මිනිස්ච මණ්ඩලය තෝරද්දී ජනප්‍රියම පුංචි තරුව ඔබ තෝරන්න. DLS විස්තන අංකය යොදා 99.2ට SMS කරන්න. අටෙන් පහළ ගායන අංශයේ SMS අංක. අංක 1 netmi aakarsha අංක 2 tanuk vikash අංක 4 kavishk gayashan අංක 5 තරුෂ සංකල්ප අංක 3 මලින්දු සිතුම් ඕනෑම ජංගම සහ CDM මේ දුරකථන ජාලයකින් කැමැති ප්‍රමාණයක් SMS කළ හැකි මේ තරංකරුවන් 4 දෙනාටම ඔබ SMS මනාපය ඔබට ලබා දෙන අවස්ථාව තියෙනවා අද දවසේදී තනුක 4 වෙනි ස්ථානය ලබාගෙන ඉවත්ව ගියත් DLSS තනක් අංක 2 යොදා 99.2ට SMS කරොත් ඔබට පුළුවන් ඔහුව ජනප්‍රියතම තරුව කරන්න ඒ වගේම තවත් කෙනෙක් මතක් කරන්න ඕනේ ඒ තමයි අංක ඔමල්දි සිතුම් අංක 3 3 අංක 3 ඔමල්දි සිතුම් පස්වෙනි ස්ථානයේ දිනාගෙන තරගෙන් ඉවත්ව ගියා ඔහුටත් SMS මනාපය ප්‍රකාශ කරන්න පුළුවන් අර කලින් කියපු ආකාරයටම එසේනම් අද දවසේ වැඩසටහන මේ ආකාරයෙන් අවසන් කරන්න අපි සූදානම් අමතක කරන්න නැහැ ආදරණීය විනිශ්චය මණ්ඩලය බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිට ලබා දුන්න සහයෝගයට ඒ වගේම අද දවසේදී අපත් සමගින් මේ ආකාරයෙන් කාල වේලාව ගත කළ ප්‍රවීණ සංගීතඥ නිමල් වෙන්ඩිස් මහතාටත් බොහොමත්ම ස්තුතියි අපත් සමගින් එකතු වුණාට එතෙක්ම මේ හැම දෙයක්ම හැද වෙන්නේ මේ ලස්සන වාදනයත් එක්ක නේද අමතක කරන්නේ විශාරද මනෝජ් පීරිස් මහතා ප්‍රමුඛ සංගීත කණ්ඩායම බෙහෙවින්ම ස්තුතියි ඒ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙන අතර වාරයේදී මතක් කරනවා හෙට දවසේදී නර්තන අංශයේ පුංචි දක්ෂයින්ගේ තරඟ හැකියාවන් සමගින් අපි නැවත වතාවක් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන බව මේ ශ්‍රී ලාංකීය ළමා පරපුරේ පුංචි තරු කිල්ලු පළඳවන ද ලිටල් ස්ටාර් සීසන් 6